වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වෙලා දැන් මාස එකහමාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා බලයට පත් වෙද්දී කියපු මූලික සටන් පාඩම මොනවද? හොරු අල්ලන්න බලය දෙන්න කිව්වා. දැන් හොරු ඇල්ලුවද? අනුගාමී හොරු අල්ලන්න උත්සාහයක් දාලා තියෙනවද? කෝවෙගොල්ලෝ කියපු ෆයිල් 400 ගන්න එක ෆයිල් එකක්වත් දාලා තියෙනවද අධිකරණයට? නැහැ. ඊළඟ මොනවද කිව්වේ? ඊළඟට කිව්වා අනිල් වික්‍රමසිංහ මහත්තයා අන්තිම කාලේ පාර්ලිමේන්තුවේ දුන්න තොගයට සිල්ලරේට දුන්න තොගයට දුන්න මහා පරිමාණ සමාගම් වලට දුන්න. එතකොට ඒගොල්ලෝ කිව්වා වහාම ක්‍රියාත්මක පරිදි බලයට ආපුම බාර්ලිමේන්තුවේ කැන්සල් කරනවා. කොහෙන් බාර්ලිමේන්තුවේ කැන්සල් කරාද? ඒකට කිසිම බාධාවක් නැහැ. එක පෑම් පාරයි තියෙන්නේ. එක අස්තනයි ගන්න තියෙන්නේ ජනාධිපතිවරයාගේ විදිහට තමයි තියෙන බලතරන්. දැන් අපිට පේන්නේ මේ බාර් ලයිසන් කැන්සල් කරගත්තේ බාර් කාරෝ ටික ජනාධිපතිවරයාව අල්ලගෙනද? බාර් කාරෝ ටික ජනාධිපතිට සල්ලි දීලාද? ඒ වගේම බාර් ලයිසන් විශාල ප්‍රමාණයක් අතු සමාගම් විසින් ආණ්ඩුව තමන්ගේ ග්‍රහණයට අරගෙනද කියලා සැකේ තියෙනවා. එහෙනම් අනිත් හොරුන්ටත් එච්චර තමයි වෙන්නේ. හොරු ටිකක් තව ටික දවසකින් ජනාධිපතිවරයාතුළු මේ ආණ්ඩුවේ නඩේ අල්ලගන්න ඉඩ තියෙනවා. සා බොරු සටන් පාට දැන් සේරම අවලංගු වෙමි යන්නේ. විශේෂයෙන්ම අපිට පේනවා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යාන්ත්‍රණයෙන් තමයි දුවන්නේ. කෝ එයාලා කියපු එයාලා පත් කරනවායි කියපු නිලධාරීන් කෝ මහ බැංකු ප්‍රධානියා පත් කරලා තාම කෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරලා තාම කෝ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා පත් කරලා තාම ඒ සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මැෂිනරියකින් තමයි දාහදුවන්නේ. ඉතින් රණවිරුද්ධ මහත්තයාගේ උපදේශකවරුත් එක්කද වර්තමාන ජනපති අමර කුමාර සහෝදරයා නැත්නම් අමර කුමාර අයියා වැඩ කරන්න කියන බරපතල ප්‍රශ්නය දැන් රටේ ජනතාව මැත්තේ තියෙනවා. මේගොල්ලෝ ආයෙම හොරු වල්ලන්න කියන්නේ. ඒ නිසා හොරු වල්ලන්න වැඩේ නම් අපිට පේන්නේ නැහැ කියනවා කියලා. ඒ නිසා වඩාම හොඳ වැඩේ තමයි නොවැම්බර් 14 වෙනිදාට මේ රට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන දර්ශනයක් තියෙන ඒ වගේම අධ්‍යක්ෂින් තියෙන කණ්ඩායමකට බලය ලබා දීම ඒ කණ්ඩායම තමයි සමුජන බලවේග කොම සමුජන සම්දානයේ කණ්ඩායම. ඉතින් ජනාධිපතිතුමාට ඔය පුරුවේ දැන් ඔය කරනවා කියන හොරවල්ලන වැඩේ දෙකටම කරන්න පුළුවන්. පරණ හොරවල්ලන්නත් පුළුවන් අපි ආණ්ඩුවක් කරද්දී අපේ ගෞරවණ වර්ගම් කරොත් ඒක අල්ලන්නත් පුළුවන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් යන අනුරග වාසනාය මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේට තමයි ගමන් කරමින් ඉන්නේ. අලුත් දෙයක් දකින්නේ නැහැ. මිනිස්සු අලුත් චිත්‍රයක් බලන් හිටියා. ඒ මුකුත් වෙලා නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා වෛරය මත පදනම් වෙලා සැප්තැම්බර් 21 වෙනිදා තත්ද දුන්නා. දැන් බුද්ධියේ පිහිටලා බුද්ධිය අනුව බුද්ධිමත්ව හිතලා මේ 14 වෙනිදාට ඡන්ද දුන්නොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් නියත වශයෙන්ම මේගොල්ලෝ ඇති කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක්. දැන් ඒගොල්ලෝ කිව්වනේ අනුරට දීලා බලමු කියලා. වාලිමාඩ දීලා බලමු කො දැන් බැලුවා දැන් මාසෙකමාරක් ගියා මොන හරි අලුත් දෙයක් පේනවද අලුත් දෙයක් දැක්කද අපිට මේකයි මතක් වෙනවා 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා දින 100 කොච්චර අලුත්සක් කරාද ඈ දින 100 මොන තරම් සහන දුන්නද ජීවන වේදම අඩු කරුවද ඈ පෙට්‍රල් වේද අඩු කරුවද ඩීසල් වේද අඩු කරුවද මිනිස්සුන්ට සහන දුන්නද අනේ ඒ මුකුත් නැහැ දැන් දවස් 45ක් ගියා දාස්සලිස් පහ ගියදර දැන් අපිට පේන්නේ ආණ්ඩුව එකතන පල් වෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි පාලන තන්ත්‍රයක් ඇති කරගෙන ගන්න. දාස්සලිස් පහ නෙමෙයි දවස් 50 බැලලා මම ගන්න. දවස් 50 ගියදර මිනිසුන්ට අලුත් දෙයක් ලැබිලා නැහැ. මිනිසුන්ට දැනෙන දෙයක් කරලා නැහැ. මිනිසුන්ට බලාපොරොත්තුවක් දීලා නැහැ. ඒ බලාපොරොත්තු සියල්ලක්ම කඩ කරලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා ඊළඟ පාර්ලිමේන්තුවට මාලිභාවයෙන් පත් කරන්න යවන්නේ මේ අපි සමාජ ක්‍රියාකාරීන්ට දීලා නොදකිද ඒ වගේම මහජන නියෝජිත සුදුසු අමුතුම සත්ව කොට්ටාස ඒ කට්ටිය ජනතාවත් එක්ක තාම සම්බන්ධ වෙලා නැහැ. තමන්ගේ පක්ෂේ කාඩරයක් එක්ක විතරක් සම්බන්ධතාව පවත්වන පන්සලකට ගිහිල්ලා නැහැ. සමිතියකට සමාගමකට ගිහිල්ලා නැහැ. මරණාදාර සමිතියකටවත් ගිහිල්ලා නැහැ.
ගොවි සමිතියකට ගිහිල්ලා නැහැ, ජනතාව අමතලා නැහැ. දැන් අපි දන්නවා බරපතලම කාරණයක් තියෙනවා ගොවින්ට. දැන් තාම පොහොර සානාධාරය ලැබිලා නැහැ. ඒ වගේම ගොවියට නිසි වෙලාවට පොහොර වෙළඳ පොලේ නැහැ. රුපියල් 9000කට දුන්නු යූරියාක 13500ට වැඩි වෙලා තියෙනවා. ගොවියා ගැන තප්පුලපු නාමල් කරරත්තල හොයන්න දෙයක් නැහැ. අලි ගහලා වැරෙන එක නතර වෙලා නැහැ. සත්ව හානියට විසඳුමක් නැහැ. මේකට කඩිනම් විසඳුම් ලෑස්ති කරන ලෙස සමුජ ජන බලවේගය මෙලහකට රට තුල දෙවන්ත වැඩ කොටසක් පටන් ගන්නවා ජනාධිපතිවරයා විදිහට අපේ පැත්තේ නැත්නම් ප්‍රදේශගතව දිනනවා. ඉතින් කිසි දෙයක් වෙනපාටක් නැහැ. ඔහේ පරණ යාන්ත්‍රණයත් එක්ක ගමන් කරන අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඒ රොත්ත තමයි අපිට පේන්නේ. ඉතින් අපිට පේන්නේ නැහැ අගමැතිතුමිය දිනු විශේෂ දෙයක් වෙනවා. අගමැතිතුමියත් ඔහේ ඉන්නවා. එතුමිය මොනවද කරන්නේ කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක්. එතුමිය අගමැතිවරියක් විදියට දකින්නෙත් නැහැ මිනිස්සු. ඈ මේ රටේ අගමැතිවරියෝ ජනාධිපතිවරියෝ දිහා දැක්කා මේ ඒ පෞරුෂත්වය දැක්කා. හැබැයි මේ අගමැතිතුමියකින් එහෙම දෙයක් අපිට පේන්නෙත් නැහැ. ඒ වගේම දින බරපතල තත්ත්වය තමයි රට තුල නොඑක් වදුරු සිදු වෙනවා. දැන් මේ දවස්වල බරපතලම දේ තමයි මේ ඌරන් අතිගණ අය මේ ඌරන් එක්ක විශාල වෛරස් එකක් පෝ වෙලා තියෙනවා. විශාල වශයෙන් ඒ ශේෂ්ත්‍රයේ ව්‍යාපාර කරන අය ඉන්නවා. රජයක් විදිහට මේ දක්වා කිසිදු මැදිහත්භාවයක් කරලා නැහැ. ඒක බරපතල තත්ත්වයක්. ඉතින් අඩුම ගාන ඒ වගේ වෛරස් එකක් සමාජ තුළ රට තුළ ඇත්තියෙද්දි කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන. රජය තාම ඒවා අඳුරගෙනවත් නැහැ. ඒ වගේම පොල් විල අහස උසට නැගෙමින් යනවා. මේවට යම් යම් ප්‍රතිපත්ති මෙහෙ තීන්දු ගන්න ඕන. මේ ආශ්‍රිත කර්මාන්ත සම්බන්ධයෙන් වග කියන්න ඕන. පාරිභෝගිකයා සම්බන්ධයෙන් රජය වග කියන්න ඕන. ඒ පිළිබඳව මැදිහත් වීමක් කරන්න ඕන. ඒ එකක්වත් වෙනවා අපිට පේන්නේ නැහැ. අපි දැක්කා සහල් විල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරපත් කරා මේ මහා පරිමාණ මෝලිමියට චෝදනා කරනවා. ඉතින් මේක හැම ජනාධිපතිවරයාම ආපුවම කියන කතාවක් නේ. ඒකට රජයේ මැදිහත්භාවයක් ඉන්නේ අපි කතා කරන්නේ. ආචාර්ය හසුසිල් මහත්තයා කියන්නේ රජයේ මැදිහත් වෙලා මේකට විසඳුමක් හොයන වැඩ පිළිවෙල. අපි සමකාර සහල් ක්‍රමයක් ගුඩාම මධ්‍ය පරිමාණ සහල් මෝලිමියන් ශක්තිමත් කරන ක්‍රමයක් තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. කෝ එකට මැදිහත් වීම මැදිහත් වීමක් නෑ. අත්දැකීම් නැති පළකුණු නැති කණ්ඩායමක් අතර අද බලය ගිහිල්ලා විශාල ප්‍රශ්නයක් පිළිබඳව අපිට ඉඟි පළවෙමින් යනවා. අපිට පේනවා මේ රට තාම කෙටි කාලයක් ඇතුළත නැවත ආපහු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් යනවා කියලා. අපි දැක්ක සුනිල් හඳුන්ගේ තියාරණේ අනාගත මුදල් ලැබෙන්නේ මිනිහා දන්නේ නැහැ. ලෝක බැංකුවෙන් ලැබුණු ණය මුදල ණයක්ද ප්‍රධානයක්ද මිනිහත් කියනවා පත්තරේ දැක්කලු මේක ප්‍රධානයක් කියලා. අර ඒ දවස්වල මෛත්‍රීපාල සිසිල් මහත්තයාත් පත්තරෙන් තමයි බලාගන්නේ රටේ වෙන දේවල්. ඉතින් අනාගත මුදල් ලැබෙද්දී පත්තරෙන්ද බලාගන්නේ රටේ වෙන දේවල් කියන බලපතල ප්‍රශ්නය තියෙනවා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ අත්දැකීම් රහිත කණ්ඩායමකුත් එක්ක වැරදි පාරක. ඒගොල්ලෝ මේ පාර මාලිමාවට කියලා ගහගෙන ඉන්න ත්‍රිවිල් එකක් තියෙනවානේ. හැබැයි මේ පාර මාලිමාවට කියලා ගහගෙන තිබු ත්‍රිවිල් එකේ පෙට්‍රල් ටිකට් සානියක් දුන්නේ නැහැ. හැබැයි සුපිරි ජීප් එකකට සුපිරි කාර් එකකට සුපිරි ඩීසල් ගන්න සුපිරි පෙට්‍රල් ගන්න සුපිරි කලන්තියට ඒගොල්ලෝ සානිය දුන්නා. ඒ නිසා අපි රටේ සමස්ත ත්‍රිවිල් පදවල අපේ සහෝදරයෙක් කියනවා හරි පාර සමගියයි. ඒ හරි පාර සමගිය නිසා හරි පාරේ ගමන් කරන්න කටයුතු ගන්න මේ පාර මාලිමාවට කියලා වයර වැරදි පාරක තමයි ජනාධිපතිවරුනි ගමන් කරන්නේ. සම නිවැරදි පාර හරි පාර සමගිය මාර්ගය තමයි. ඒ සමගිය මාර්ගය තමයි හරි පාර කියන එක සීපත් කරන්න ඕන. ඔය දැන් ඇල්ලුවේ දැන් අත්තත් මහත්තයා අතට දැම්මා. ඊට පස්සේ ජෝන්ස්ටන් පෙලන්දු දැම්මා. ඒ අල්ලපු සේරම මේ වාහන සංදර්ශන. මේගොල්ලෝ පටන් ගත්තෙම වාහන සංදර්ශනයක් කරලා ගෝල් ෆේස් එක ළඟ වාහන ටික ගාල් කරලා ඒක දවස් 4-5ක ප්‍රදර්ශනයක් කරලා ආපහු ඒ අමාත්‍යාංශ වලටම වාහන ටික දැම්මා. ඒ වාහන සංදර්ශනයේ ඊළඟ අධ්‍යයනය තමයි හොරුවල්ලන්ට ආපු ආණ්ඩුව ලියාපදිංචි දිනවල වාහන තුනක් අල්ලගෙන ජෝන්ස්ටන්ට දැම්මා. ලොහාට තත්ත්වය දැම්මා. හැබැයි ওই එකක්වත් එයාලා ගාව දුන ෆයිබර් තිබුණා නෙමෙයි.
yang file lekat pada mana kita bang mahan lekat di raja file lekat pada dan darahnya wahana sandar sini terlihat amis terada. Eke nabo tuh mabio gak kerno darah aja lah. Ani mana mabio gak kerno, eke mau file wahana kriyat mengelar dan apda tola hari mantu me api nida hasil mau terada ini su desi wisma mahuri kira kah label lagi api tino. Ini label apda terlalu ini, ini label mata wire mata hada bu janda agama ini malam awalnya September bisa kita berdua. Di waham apa korona apa itu nitya kerja apa kan itu, mau deh pasti kerja mana kerja mana, me label lagi apa galeri itu, aduh makanya ini kan me September bisa, November dah ada kerja kali apa me label lagi galeri itu kan dah mau deh,